hitapu janadhipathithuma gihin kiwwa vidyasathriya padiwadi karanawa kiyala dan obathumalaya gana avadanayak thiyenawada ඔව් අපි ඊළඟ අයවැයත් එක්ක තමයි රටේ මූල්‍ය තත්ත්වයත් එක්ක තමයි මේ යෝජනා පිළිබඳ ඇත්තරම තීරණ ගන්න. මේ මොහොත මැතිවරණ කාල සීමාවක්. ඒ නිසා මෙවැනි අවස්ථාවකදී ඒකට සුදුසු අවස්ථාවක් නෙමෙයි. දැන් පාස්කු වර්තාව ගැන මොකද ඊළඟ තත්ත්වෙදි? ඒක නිකන් මේ මෙතන අපි පරීක්ෂණයක් කරනවා. ඒ පරීක්ෂණය අනුව නියමිත ක්‍රියාමාර්ග ගන්න. එක එක්කෙනා ප්‍රසිද්ධ වෙන්න කරණේවට අපි උත්තර සපයන්නේ නැහැ. දැන් කම්මපිල මහත්තයා බලන් ඉන්න අතරන් කොට ගණී කියලා. මම හිතන්නේ ඒ ගැන කතා කරන එක තේරුමක් නැහැ. දැන් මේ වෙද්දී මැතිවරණ ව්‍යාපාරයේදී ඊළඟට අයවැය ඉදිරිපත් කිරීම ගැන ඔබතුමා සඳහන් කරා මොකක්ද ඇත්තට මේක? ඔව් අපි දෙසැම්බර් මාසේ මාස 3ක් සඳහා වෙච්ච ඇසමෙන්තු අයවැය ඉදිරිපත් කරනවා. ඊට පස්සේ තමයි අවුරුද්දක් සඳහා වෙච්ච අයවැය වර්තාව ඉදිරිපත් කරන්නේ. වෝටන් account එක ඉදිරිපත් කිරීම බලාපොරොත්තු වෙන්නේ කෙටි කාලීන ආදායම් සහ වියදම් පිළිබඳ වර්තාවක් පමණයි. නමුත් අපේ ප්‍රතිපත්තිය අනුව දීර්ඝ කාලීන මූල්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ අපි ඊළඟ අවුරුද්දේ ආරම්භ ඉදිරිපත් කරන අයවැයත් එක්ක. දැන් ජනාධිපතිතුමා අද සඳහන් කළ තිබ්බා ලබන අයවැයේදී පඩි වැඩි වීමක් ගැන ඔබතුමා දැනුවත් කරා. අතරම පහුගිය රජය අවසන් වෙලාවේ පඩි වැඩි කිරීමක් පිළිබඳ කැබිනට් තීන්දුවක් අරන් තිබුණා. නමුත් මුදල් අමාත්‍යාංශයෙන් මේ පිළිබඳ නිරීක්ෂණ අරගෙන නැහැ. ඒ මුදල් තියෙනවද නැද්ද කියලා හොයලා බලලා නැහැ. ඡන්දෙට මිනිස්සු රවට්ටන්න ඇත්තටම බොරු පොරොන්දුවක් දෙන්න තමයි ඒක කළා තිබුණේ. ඉතින් අපි රජයේ සේවකයන්ට වැඩක් වැඩි කරන්න පුළුවන්ද කියන එක රටේ තියෙන මූල්‍ය තත්ත්වයත් එක්ක තමයි තීන්දු කරන්නේ. ඉදිරියේදී අපි ඉදිරිපත් කරන අයවැයත් එක්ක මූල්‍ය තත්ත්වයේ සලකා බලා ඒ ගැන තීරණයක් ගන්න. දැන් අද සමාජ මාධ්‍ය වාර්තා කරලා තිබ්බ මේ හිටපු ජනාධිපතිවරු මේක සංවිධානය වෙනවා කියලා ඔවුන්ගේ අයිතිවාසිකම් රැක ගන්න. හොඳයි. ඉතින් විශ්‍රාමික කට්ටිය තමන්ගේ වාහන පොලිසියේ හමුදාව නැති වෙනකොට දුකයිනේ. දුක කට්ටිය එකට එකතු වෙලා සංගමයක් පිහිටවගෙන ඒ වරදාන වරප්‍රසාද රැක ගන්න සංගමයක් පිහිටව ගන්න එක නම් හොඳයි. මොන සංගම් පිහිටෙව්වත් අපි ක්‍රියාත්මක වෙන්නේ 1981 සම්මත වෙච්ච 82 සම්මත වෙච්ච ජනාධිපතිවරුන් සඳහා ලබා දිය යුතු වරප්‍රසාද පිළිබඳ පනතක් තියෙනවා. ඒ පනත ඉතා පැහැදිලිව තියෙනවා හිටපු ජනාධිපතිවරයෙකුට ලබා දු දේවල් මොනවද කියන එක. ඒ අනුව තමයි අපි කටයුතු කරන්නේ. අපිට ඒබිද බීද සීද කියලා ભેදයක් නැහැ. හැමෝටම එක සමානව සලකනවා. ඉතින් පොලිසිය 100 ගණන් ඇත්තටම ඕනි නැහැ. ඉතින් මම දැක්කා 163ක් ඉල්ලලා තිබුණා. ඉතින් දැනටත් 90 ගණක් ඉන්නවා සමහර අයට. ඒක මේ රටේ ජනතාවට දරා ගන්න බැහැ. ඒ වෙන් කරලා ඉන්න පොලිසිය අය බොහෝ අයගේ ගෙවල් වල වැඩ කරනවා. වෙනත් අයගේ වතු පිටි සුද්ධ කරනවා. ඉතින් ඒක පොලිසිය නිලධාරින්ටත් කරන අපහාසයක්. ඉතින් ඒ නිසා එවැනි දේවල් අපි අනිවාර්යෙන් වෙනස් කරනවා. දැනටමත් ඒ සම්බන්ධයෙන් කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ කමිටු වාර්තාවවම අපි ඒ ගැන අනිවාර්යෙන් ක්‍රියාත්මක වෙනවා. මහමැතිවරණින් පස්සේ අගමැතිතුමා ඔබද? මහමැතිවරණයෙන් පස්සේ මේ රටේ බොහෝ දේවල් වෙනස් වෙනවා. අලුත් කැබිනට් මණ්ඩලයක් පත් වෙනවා. 25 දෙනෙක්ගේ කැබිනට් මණ්ඩලයක්. එතකොට අලුත් ගමනක් අපිට යන්න පුළුවන් වෙනවා. අගමැතිතුමා ඔබද? එදාට අපි තීරණය කරමු. අගමැතිවරිය අපේ අරණේ අමරසූරිය මහත්මිය. එදාටත් අගමැතිනිය එතුමියම තමයි. බොහොම ස්තුතියි.